අයිබෝන් තරණි දැන් සාර්ථි මම විෆ්ටාන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු ගැන ශ්‍රී ලංකාවේ ඉන්න ජනතාව ශ්‍රී ලංකාවේ ඉන්න සමාජයේ තියෙන මිනිස්සුන්ගේ පොඩි පොඩි වැරදි දේවල් ගැන ඉතින් එක මාතෘකාවක් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ලොකු වැරැද්දක් තියෙනවා ශ්‍රී ලංකන් මිනිස්සුන්ගේ අතර ඒ මිනිස්සු සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් එක එක්කෙනි මොන හරි දෙයක් පටන් ගත්තහම ඒ මිනිහට ඒ ගැනට අපහස කරනවා සාමාන්‍යයෙන් මොන හරි දෙයක් එයා බිස්නස් එකක් පටන් ගත්තොත් ඊට පස්සේ එයා මොන හරි දෙයක් කරන කියුත් සමාජයට ඒ වගේ දේවල් කරන්න ගියාම එයාට අපහස කරනවා මොනවා හරි දෙයක් කියනවා එහෙම නැත්නම් යාට කියනවා සාමාන්‍ය මොනවා හරි එයා වෙනස් විදිහකට දෙයක් කරන්න ගියාම එයාට කියනවා මූට මොනක් හරි පිස්සුවක් එදින මොනවා හරි ඔළුව වෙදිලා ඒ වගේ වචනවල පාවිච්චි කරලා ඒ වගේ මේ මිනිස්සුන්ව කියන්නේ පල්ලෙහාට දාලා ගොන් කරලා කතා කරනවා ඒ වගේ මිනිස්සුන්ට දන්නේ ඒගොල්ලෝ කොයි කොහෙද ඉන්නේ කියන්නේ ඒගොල්ලෝ කොයි මට්ටමේ ඉන්නේ කියන එක ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ ඉන්නේ ඇත්තටම ඒගොල්ලෝ වගේ ආයතන කියන්නේ පොඩි මිනිස්සු කියන්නේ ඇත්තටම Taman නොකුත් කර්මෙත් මේ තව කෙනෙක් කර්ම කෙනෙක්ට කර්ම දෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු රාශිය ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සු බහුතරයක් කියලා කියන්න බෑ. සාමාන්‍ය පොඩි කොට්ටාසයක් ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටියත් එක්ක ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ සමාජයේ මොනවා හරි දෙයක් කරලා ඉස්සරහට එන්නේ ඉන්නේ මිනිස්සු සමාජයේ මොනවා හරි දෙයක් මේ සොසයිටි එකේ ඔයගොල්ලෝ කරනවා. ඒ වගේ මිනිස්සු ඇත්තටම තමන්ගේ මාර්ගය හදාගෙන ඉස්සරහට යන්න ඕන නම් ඒ වගේ කට්ටියකින් පරිස්සම් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. හේතුව මොකද? ඒගොල්ලෝ මොනවා හරි දෙයක් යපු ගමන්ම අපි මානසික වැටෙනවා. අපි මේ කරන දේ සාර්ථක වෙයිද? නැත්නම් අසාර්ථක වෙයිද? මේ මිනිහ කියනවා මම කියනවා මට පිස්සු කියලා කියනවා. ඒ වගේ වචනවල පාවිච්චි කරන ඒගොල්ලෝ ප්‍රතිස්සම අපේ සමාජයේ කෙනෙක් හෙදිලා එනවනම් ඒ වගේ කට්ටියට ඒක හින්දා කවුරු හරි එක්කෙනෙක් මේ ඉදිරියට යන්න ඕනේ කියලා මොනවා හරි දෙයක් කරනවා නම් එයාලා අනිවාර්යයෙන්ම ඒ වගේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්නවා. ගොඩක් දුරට ඒ වගේ මිනිස්සුන්ව ඔයගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව ඒ වගේ සොසයිටි ඒ වගේ සමාජයත් එක්ක ඔයගොල්ලන්ට ඉස්සරහට ගමනක් යන්න බෑ. යන්න දෙන්නත් නෑ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ අපි විතරටවල් වල බැලුවොත් ඒගොල්ලෝ ගොඩාක් සපෝට් එක දෙනවා. හැබැයි ලංකාවේ මිනිස්සු ගොඩාක් බහුතරයක් කියලා කියන්නේ සමහර කොටසක්. සමහරු කට්ටිය ඒ වගේ දේවල් කරනවා. ඒ වගේ දේවල් කරනවා කියන්නේ ඒ වගේ කෙනෙක් මොනවා හරි දෙයක් කරගෙන ඉස්සරහට එනකොට සාමාන්‍යයෙන් මිනිස්සු ගොඩාක් මොනවා හරි කියලා එයාගේ දෙවට්ටනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් ඕගොල්ලෝ ඒත් වෙලා ඉන්නේ ඇත්තට. එතකොට තමයි ඕගොල්ලන්ට ඉස්සරහට යන්න उत्साह ඒ වගේ කට්ටිය ලං කරගන්න ඕනේ. ඔයාලට අර පොඩි මිනිස්සු කියන කොටසෙන් අපි අයින් කරගන්න ඕනේ. ඒ මිනිස්සු කවදාහරි අපි දිනු වෙලා හොඳ තැනකට ආවට පස්සේ මේ මිනිස්සු එවිල්ලා අපි උදව් ඉල්ලයි ඊට පස්සේ අපිත් එක්ක ගහ වෙලා ආරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියලා. එයි හැබැයි මොනදේ මොනව වුණත් අනිවාර්යෙන් ඒ වගේ මිනිස්සුන්ව ඕගොල්ලෝ අනිවාර්යෙන් අයින් කරලා තියන්න. මොකද ඒගොල්ලන් පයිසන් වෙන්නේ. කවදාවත් ඒගොල්ලෝ කිසිම දෙයක් කරන්න කිව්වේ කරන්න කෙනෙක් කරන්න දෙන්නේ ඒ වගේ මිනිස්සු ගොඩාක් බයත් අනිත් එක තමයි ඔයාලා මොකක් හරි කරනවා ඒක ඔයාලට දන්නවා ඔයාලා ඒක නවත්තන්න එපා කවදාවත් නවත්තන්න එපා සාමාන්‍ය කියමුකෝ දැන් YouTube channel එකක් කෙනෙක් කරනවා පළවෙනි අවුරුදු දෙකක් යනකම් ඒ YouTube channel එක අනිවාර්යෙන් ඉගෙන ගන්න වගේ තමයි කරන්නේ කියන්නේ හේතුව YouTube වලින් එකපාරින්ම ඔගොල්ලන්ට ගෙවන්නේ ඒක ප්‍රධාන දේ. ඒ වගේම වෙන මොකක්ද බිස්නස් එකක් පටන් ගත්තොත් අද පටන් ගත්තාම හිතයිද ඔගොල්ලන්ට මොනවා හරි සල්ලි එකක් ගන්න ඕන කරන්නේ මේ සොසයිටි එකේ තියෙන්නේ.
හැබැයි ඔයාලා වී සාමාන්‍ය YouTube channel එකක් කරනවා එහෙම නැත්නම් TikTok එකක් කරනවා ඒ වගේ දෙයක් කරනකොට මිනිස්සු ඕගොල්ලෝ ඒ කියන්නේ ඒ වගේ පොඩි මිනිස්සු ඕගොල්ලෝ කවුන්ට් කරලා තමයි කතා කරන්නේ මෙත්තටම ඕගොල්ලෝ ඕගොල්ලෝගේ කැපැසිටි එක දන්නේ ඒ වටිනාකම දන්න කට්ටියට හැබැයි ආගාව තියෙන්නේ ඔයා එක්ක ඉන්නේ ඔයාගේ යාළුවෝ ඉන්න පුළුවන් ඔයාගේ සාමාන්‍ය ඔයාගේ ඥාතිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් දන්න අඳුරන කට්ටිය වෙන්න පුළුවන් ඒගොල්ලෝ ඔයා දිහා බලන්නේ නිකන් ඔයාට නොකරී ඔයාට නොකරී ඔළුව මාරුව තියෙන හැබැයි ඒක නෙමෙයි අතන වෙන්නේ එතන මේ වගේ පොඩි මිනිස්සුන්ට මම කියන පොඩි එක්ස්ප්ලেইন එකක් කරන්න. එතතම YouTube හරි එහෙම නැත්නම් TikTok හරි social media වලින් මොකයි කරනවා කියන්නේ එයාලගේ මොකයි බලාපොරොත්තු තියෙනවා. එයාලා ඒ බලාපොරොත්තු තියාගෙන තමයි එයාලගේ ඒ ගමන යන්නේ. ඒකට මොකක්ද බෙනිෆිට් එකක් තියෙනවා. හැබැයි ඔයාලා එකතු වෙලා ඔයාලා එයාලට කතා කරාට එයාලට මොකරි බෙනිෆිට් එකක් දෙන්නේ හම්බ වෙනවා. ඒක හින්දා මේගොල්ලෝ ඒක කරන්නේ. ඒ හින්දා ඔයාලා ඒ වගේ දේවල් හරියට දන්නේ නැතුව ඔයාලා කතා කරන්න යන්න එපා. අනික ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ අතර ඔය වගේ මිනිස්සු ඉන්නා හින්දා තමයි අපිට ඉස්සරහට යන්න බැරි දේවල් තියෙන්නේ. දැන් අපේ උදාහරණයට අපි දෙයක් කරනකොට මේ වගේ දේවල් කියනකොට අපිට වුණත් තවුණත් ඒක කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ ශ්‍රී ලංකාවේ අපි කෙනෙක් මොනවා හරි කරනවා මේ පොදුවෙන් කියන්නේ මම කෙනෙක් මොනවා හරි කරන්න යනවා ඉතින් ඒ කරන පොත්වලයක් අපි පුෂ් එකක් දෙනවා අපි මුලින්ම වචන වලින් එයාට පුෂ් එකක් දීලා එයාව ගන්න ඕනේ එයාව ඉස්සරහට අරගෙන එයාට පොඩි පොඩි අයිඩියාස් දීලා එයාට මේ ඒගෙන පොඩි පොඩි මොටිවේෂන් කරන ඕනේ එයාට පොඩක් ඉස්සරහට එන්න එයාට මේ දෙන්න ඕනේ පුෂ් එක එහෙම වුණොත් තමයි අපි සමාජයට හරි මිනිස්සු කියන තැනට පත් වෙන්නේ මොකද්ද හේතුව කවදාවත් අපිට ඉස්සරහට යන්න බැරි වුණා තව කෙනෙක්ත් යන්න හොඳ නේ කියන මතයෙන් ඉන්න එපා එහෙම හිතට එනවා නම් ඒක ඕගොල්ලෝ පාලනය කරගන්න ඕනේ ඒක නෙවෙයි මම මෙහෙම නෙමෙයි කරන්නේ මම මෙයා මෙහෙම පුෂ් එකක් දෙන්නු කියන ඒ දේ එන්න ඕනේ හිතට ඒ වගේම අපි හිතනවා සාමාන්‍ය මිනිහෙක් ඉස්සරහට එනකොට අපි හිතනවා මම තමයි මෙතනට මේක කරන්න ඕනේ එයාට කරුණු දෙන්න හොඳන්නේ ඒ වගේ කොටසුත් ඉන්න ඒ වගේ කට්ටියත් ඉන්න හැබැයි කවුරු හරි කෙනෙක් මොනවා හරි ශේෂ්ඨයෙන් උඩට එනවා කියන්නේ එයා හරහා අපිට යම් කිසි තැනකට යන්න පුළුවන් කියන එක තමයි ඔතන අර්ථකථන හැබැයි ඔයාලා එයාවත් වටලා ඔයාලා වැටෙන ඒක තමයි ඔයාලා කරන ඒ වගේ පොඩි මිස් හැබැයි අපි කවදාවත් ඒ වැරද්ද කරන්න හොඳ නෑ මොකද ඒක තමයි අපේ සමාජයේ වැටෙන්න තියෙන ලොකුම හේතු ඉතින් ලංකාවම ඒක තමයි වෙලා තියෙන්නේ ඒ තමයි මම පළවෙනි වීඩියෝ එකේ මම කිව්වේ මේක මගේ සියවෙනි වීඩියෝ එක මම අපේ අනු වීඩියෝ 99 කරනකොට මේක කලින් කරපු වීඩියෝ එකේ මම කිව්වෙත් ඒක තමයි ලංකාවේ වැටෙන හේතුව තම තමන් තමයි හේතු අපි තමයි හේතු ලංකාවේ කවදාවත් අපි අනිත් අයට මේ දේ කියලා දෙන්න මට දන්න දේ මම එයාට කියලා දෙන්න එහෙම නැත්නම් මට කරන්න බෑනේ අනිත් අයට අපි ඒක කියලා දෙන්න හැබැයි එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් අපි අපිට දන්න දේවල් අපි අඳුරකට කියලා දෙනවා හැබැයි ඒ වගේ දේවල් හැමෝම පෙන්වලා දෙන්න ඕනේ එතකොට දැන් මම මේ වගේ දෙයක් කරනවා නම් ඒක කවුරු හරි මෙහෙම කතා කරනවා අපි උත්සාහ කරනවා මේක නට මේක න පැහැදිලි කියලා හැබැයි ඒක කියනත් කියනකොට එයා ඒක අපි වැඩනම් ගත්ත නැත්නම් ඒක එයාගේ ඉරිසියක්. නැත්නම් එයාගේ වැරද්ද. හැබැයි ඒක හදන්න බෑ අපිට. හැබැයි අපි බහුතර හැදුණු අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙන ප්‍රශ්න ඔක්කොම හදලා දාන්න පුළුවන්. හැබැයි මේ වෙනකොටත් ලංකාවේ ලොකු ප්‍රශ්නයක ඉන්නවා කියන එක හැමෝම දන්නවා. හැබැයි ටුටක් හරි අපි ලංකාව හදලා ගන්නවා. හැමනම් ලංකාවේ ඉන්නේ මිනිස්සු හැදෙන්නේ. මිනිස්සු හැදෙන්නේ මිනිස්සුගේ හිතවල තියෙන දේවල් අයින් කරගන්න ඕනේ. කවුරු හරි හිතනවා නම් Taman තමයි මේ මම මෙතන මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා නම් මම තමයි අපේ ලොක්. මම කියන දේ තමයි කරන්නේ. හැබැයි තව කෙනෙක් අයිඩියා එක ගේනවා. එතකොට එයාගේ අයිඩියා එක ප්‍රතික්ෂේප කරනවා. ඒක හරියන්නේ. ඒ හින්දා මේ අපිට මෙහෙම දෙයක්. එහෙම නෙමෙයි. ඒකේ සාර්ථකත්වය තියෙනවා නම් අනිවාර්යයෙන් මේක ගන්න ඕනේ. හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ ගොඩක් දුරට බලපු දෙයක් තමයි සාමාන්‍ය පොඩි කොටසක්. ඒගොල්ලෝ තව කෙනෙක් කරන දේ
කියලා කරන්නත් නෑ එයා තව කෙනෙක් කරන දේ කරන දෙන්නත් නෑ ඉතින් ඒ වගේ මිනිස්සු තමයි ලංකාවේ පොඩි කොටසක් ඉන්නවා ඉතින් ඒ වගේ මිනිස්සු හින්දා සමහර විට ලංකාව මේ වගේ තැනට එන්න ඉඩ තියෙනවා ඉතින් මොන දේ මොනව වුණත් අපේ සමාජයේම කියන්නේ අපි අනිවාර්යයෙන්ම ලංකාවේ දෙයක් කරනවා නම් අපි ඒ කරන කෙනාට උත්සාහයක් දෙනවා අපි ඒ කරන කෙනාට පුෂ් එකක් දෙනවා ඔයා මේක කරන්න ඔයා කරගෙන යන්න ඔයාට මොකක් හරි තිබුත් අපිට කතා කරන්න ඔයා මේක කරන්න නියම නියම වැඩක් කරන්න ඒ වගේ වචන වල වලින් එයාව පුෂ් කරනවා එතකොට එයා එයාගේ හිතට ලොකු ශක්තියක් එනවා එහෙනම් ශක්තිය ගාවම එයා මේ මාර්ගේ කොහොම හරි නැගලා එනවා ඒ ආවට ආවට පස්සේ අනිවාර්යයෙන්ම අපිට එයාත් එක්ක ගමනක් යනවා එයා හින්දා අපිට මොන මොකක් හරි හොඳක් වෙයි ඒක තමයි යා යුත්තේ महत्वल लोके सार्थक मिनसु हेमोमे वचन वाल आप कट्टी හැබැයි ඒ වගේ වචනවල කියපු කට්ටිය අද කොහේ කියලා අපිට හොයන්නත් බෑ. ඒ හින්දා අපි කවදාවත් තව කෙනෙක් කරන දෙයකට කවදාවත් අපහස කරන්න හොඳ නෑ. අවුත්කලිකම බැලුවොත් මේ ශ්‍රී ලංකාවේ ගොඩක් දුරට තියෙන එකක් තමයි අපි මිනිහෙක් මොන හරි අපේ කෙනෙක් ලංකාවේ කෙනෙක් මොනවා කරි කරනකොට එයාට මොකක් හරි දෙයක් කියනවා. ඒ වගේ අර පොඩි මිනිස්සුන්ගේ බුද්ධියෙන් කතා ගන්න එපා. බලන්න ඒක දන්නේ නැත්නම් ඕගොල්ලෝ දන්නේ නැතුව වගේ ඉන්නොත් ඕගොල්ලන්ට යාට පුෂ් එකක් දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට අපි ගරු කරනවා. කවුරු හරි පොඩි try එකක් කරනවා නම් එයාත් එක්ක යාට මොකක් හරි පුෂ් එකක් දෙනවා නම් එයාට මොකක් හරි වචනවල වලින් එයා අවබෝධයක් දෙනවා නම් ideas ටික දෙනවා නම් එයාට මේක කරගෙන යන්න ඕවා කරගෙන යන්න මේ මෙච්චර දවසකින් ඔයාට මේ තරට යන්න පුළුවන්. ඔයා මේක කරන්න අනිවාර්යයි. ඒ වගේ කුෂයක් දෙන්න නට පුළුවන්. ඉතින් එහෙම කරාම අනිවාර්යෙන්ම ඒ මිනිස්සුන්ට ආගෙන ලොකු ආරම්භයක් ලොකු විශ්වාසයක් ලැබෙනවා. වාට මොකද එයාට පුළුවන් දෙයක් වාට. ඉතින් ඒක තමයි එකමුතුකම. අනිවාර්යෙන්ම ඒ එකමුතුකම හදන්න ඕනේ. අපි එයාගේ පස්සේ කතා කරනවා මෙහෙම මෙයා කියලා. එයා මෙහෙම කරනවා. මෙයා ඒක හරියයි. එයාට මේක කරගෙන පුළුවන්. ඉතින් ඒක නෙමෙයි වෙන්නේ අනිවාර්යයෙන්ම අපි ලංකාවේ හිමකෙනාම එකමුතුකමින් ජීවත් වෙනවා. එතකොට අපි ලංකාව ගොඩ ගන්න පුළුවන්. හැබැයි අද නෙමෙයි මේක මේ වගේ කරගෙන ගියොත් අවුරුදු 20 25ක් යනකොට අපිට හදන්න පුළුවන්. හැබැයි ඊයේ කතා කරපුවා මේ පළවෙනි වීඩියෝ එකේ කතා කරපුවා මේ අද තියෙන ප්‍රශ්න ටික අද මේ ඉවර කරන්න බෑ. සමහර ප්‍රශ්න ඉවර කරන්න පුළුවන්. හැම එකම ඉවර කරන්න බෑ. ඒ හින්දා අපි හෙට කියලා තමයි හිතන්නේ. අපේ පොඩි කට්ටියගේ අනාගතය ගැන හිතන්නේ. ඒගොල්ලන්ට මොකක් හරි මාර්ගයක් පියකරන දෙන්න ඕනේ. ඇත්තටම අපේ ගමන අපි හොඳ මාර්ගයෙන් යන්න ඕනේ. එහෙම ගියොත් අපිට අනිවාර්යයෙන්ම දිනන. එහෙනම් හැමෝටම ජය වේවා. මේ අපේ වීඩියෝ හැමදාම බලන්න ඒ විතරක් නෙමෙයි ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අපේ TikTok, Instagram follow කරන්න. अनिवार्य अपने वीडियो अपने चैनल सब्सक्राइब करें. थैंक यू.